කොහොම දාලට ඔගල හැමෝම ගොඩාක් ආදරෙන් වෙනද වගේම මදු රාජපක්ෂ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන ආවේ මගේ බබා වෙනුවෙන් හදාගත්ත රූම් එක. ඉතින් ඔගලට මම මේක පෙන්වන්නම ඕනි කියලා හිතුණා. මොකද මම මේක පොඩක් වෙනස් විදිහට තමයි කරගත්තේ. ඉතින් මම හිතුවා කොහොමද මේ රූම් එක බබා වෙනුවෙන් හදාගත්තේ කියලා ඔගලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඔන්න ඒ නිසාම තමයි වීඩියෝ එක අරගෙන ආවේ. අපි එහෙනම් වීඩියෝ එකට යමු. මේ රූම් එකේ විශේෂත්වය තමයි මේක මගේ කිචන් එකත් එක්කම තමයි තියෙන්නේ. මොකද මම නිතරම ඉන්නේ කිචන් එකේ වීඩියෝස් ඇඩ ඒව නිසා. ඉතින් පල්ලෙහා රූම් එකක බබාව තියෙනවට වඩා මම හිතුවා මෙතනම මම මේ රූම් එක හදා ගන්නවා කියලා. මෙතන කලින් තිබේ බල්කනි එකක්. ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් දැකලා ඇති මේ විදිහට තමයි මෙතන තිබුණේ. නමුත් මට නිතරම බබාව පේන නිසා, මගේ වැඩ පහසු වෙන නිසා මම හිතුවා මෙතන රූම් එක හදා ගන්නවා කියලා. ඉතින් ඒ නිසා තමයි මෙතන මම රූම් එක හදාගත්තේ. බබාගේ රූම් එක කිව්වට ඉතින් අපි තොන්දා තින්නේ මේ රූම් එකේම තමයි. ඉතින් මුලින්ම කරන්න හදන්නේ බෙඩ් එක ලෑස්ති කරගන්න එක. ඉතින් ඇත්තටම කිව්වොත් ඩිලිවරි එකට දවසකට කලින් තමයි මම මේ හැම දෙයක්ම ලෑස්ති කරගත්තේ. මොකද මට කාලය තිබුණේ නැහැ, ගොඩක් වැඩ තිබුණා. ඒ නිසා දවසකට කලින් තමයි මම මේ හැම දෙයක්ම ලෑස්ති කරගත්තේ. මුලින්ම බෙඩ් එක හදලා මේ වගේ ලෑස්ති කරගන්නවා. බෙඩ් එක උඩින් මම මේ වගේ ලස්සන පික්චර්ස් ටිකක් ඇඩ් කෙරුවා. ඉතින් අර ගොඩාක් වෝල් ස්ටික ඇඩ් කරන්න කැමති නැති නිසා මම මේ වගේ පොඩියට තමයි මෙතනත් ගොඩාක් ලස්සන කරගත්තේ. ඉතින් මම ඇඳ ළඟින්ම බබාගේ කබඩ් එක මේ වගේ තියාගන්නවා. මොකද ඒක ලේසි නිසා. ඊට පස්සේ එහා පැත්තෙන් මෙන්න මේ වගේ ලොන්ඩරි බෑග් එක ඇඩ් කරගන්නවා. කාමරය ඇතුළටත් මම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් මේ වගේ තියාගන්නවා. ඉතින් මම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් කාමරය ඇතුළට පාවිච්චි කරන්නේ මොකද මගේ කාමරේ හැමතැනක්ම ග්ලාස් තියෙන්නේ, ඕපන් කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඉතින් ෆ්‍රෙෂ් මල් ටිකකුත් ලස්සනට තියාගන්න හිතුවා. කාමරය ඇතුළේ ලොකු කණුවක් තිබුණා. ඉතින් මට ඇත්තට මේ කණුව ටිකක් ලස්සන කරගන්න ඕනි කියලා හිතුණා. එනිසා තමයි මම මේ වගේ වෝල් ස්ටික් එකක් අලවලා තියෙන්නේ. වෝල් ස්ටික් එකක් මම තොරගත්තේ මගේ කර්ටන් එකත් එක්ක මැච් වෙන විදියට. ඉතින් මං හිතුවා ඒකෙනම් පොඩි ලස්සනක් මගේ රූම් එකට එකතු වුණා කියලා. ඊළඟට මම ඇඳ ළඟින්ම මෙන්න මේ වගේ බේබි කොට් එක තියාගන්නවා. ඉතින් ලොකු කොට් එකකට ගියේ නැහැ, මේ වගේ පොඩි කොට් එකක් තමයි ගත්තේ. මොකද කාමරය ඉඩ හැරෙන්න නිසා. ඊළඟට මෙතන තමයි මගේ තැන. නර්සින් චාය එකත් මම මෙතනින් තියාගන්නවා. ඉතින් එතන මම ඉන්ඩෝ ප්ලාන්ට් එකකුත් ලොකු ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් හැම තිස්සෙම මෙතන බබත් එක ඉන්න නිසා ඉන්න ආස හිතෙන විදිහට තමයි මෙතන ලෑස්ති කරගත්තේ. ඉතින් රූම් එක තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මම හිතනවා මේකෙන් ඔයාලට ඩිය එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසාම තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉස්සරහටත් තව ගොඩාක් ලස්සන වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන්ම. මගේ channel එක subscribe කරන්න නැති කෙනෙක් ඉන්නවා, අනිවාර්යෙන් subscribe කරන්න. මගේ වීඩියෝ එක නිරන්තරයෙන් බොහොම ස්තුතියි.